ඉරාණ ජනාධිපතිගේ මරණය මේ වෙනකොට ලෝක දේශපාලනයේ ප්‍රධාන කතාව. ලංකාවේ දේශපාලනයට ඉරාණ ජනාධිපතිවරයාගේ පැමිණීම කොහොමද බලපාන්නේ? ඒ කතා දෙකම ඔක්කොම තියලා වෙච්ච සිද්ධිය මතක් කරගන්න. ඉරාණ ජනාධිපතිතුමා ලංකාවට ආව පහුගිය දවස්වල උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කරන්න. එතුමා ලංකාවට ආවේ ලංකාවේ මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉරානයේ දායකත්වය ලබා දුන්නු නිසා. ඉතින් එතුමාගේ පැමිණීම නිසා තමයි ඉරාන ජනාධිපතිතුමාගේ මරණය සම්බන්ධයෙන් අපි හැමෝටම වික්ෂිප්ත භාවයක් ඇති වෙලා තියෙන්නේ, තිගැස්සීමක් ඇති වෙලා තියෙන්නේ. ලෝක දේශපාලනයේ ඉන්න ප්‍රබල චරිතයක් මෙතුමාගේ මරණය සිද්ධ වෙන්නේ අසර්බයිජානයේ සිට ඉරානයේ වෙත පැමිණෙමින් සිටියේදී. එතුමා එතනදිත් සම්බන්ධ වෙලා තියෙන්නේ වාරි මාර්ග ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකට. ඒ උත්සවය අවසන් කරලා එන්නේ හෙලිකොප්ටර් තුනකින්. එතුමාගේ ආරක්ෂාවට පරිවාර හෙලිකොප්ටරයකුත් හෙලිකොප්ටර් දෙකකුත් එක්ක තමයි එන්නේ. එහෙම ආරක්ෂාවක් එක්ක ආපු ඉරාන ජනාධිපතිතුමා හදිසියෙම එතුමා පැමිණි හෙලිකොප්ටර් යානය කඳුකර ප්‍රදේශයකදී කඩා වැටුණා. වාර්තාවල කියන විදිහට අධික මීදුමක් තියෙනවා කියලා කියනවා. නමුත් ලෝක දේශපාලනය ගැන කියවන අපිට පැහැදිලිවම බරපතල සැකයක් එනවා. මේක හදිසි අනතුරක්ද නැත්නම් කවුරුන් විසින් කරපු අනතුරක්ද කියන සැකය ඇති වෙමින් පවතිනවා. මොකද මේ ගැන මත ගණනාවක් දැන් ඉදිරිපත් වෙනවා. අනිවාර්යයෙන්ම ඉරාන ආරක්ෂක හමුදා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා විස්තරයක් ලබා දෙයි. ඇත්තටම මෙතනින් පස්සේ ඉරානට මොකද වෙන්නේ? වෙන දේ තමයි. ඉරාන ජනාධිපතිතුමාගේ මරණයෙන් පස්සේ ඉරානයේ ඉන්න උපජනාධිපතිවරු කීප දෙනෙක් ඔවුන් අතරින් කෙනෙක් අනිවාර්යයෙන්ම ඉරානයේ ජනාධිපති ධුරයට පත් වෙනවා. ඒක තමයි ඉරානයේ දේශපාලන සම්ප්‍රදාය. විශේෂයෙන්ම ඉරාන ජනාධිපතිවරයා කියලා කියන්නේ ප්‍රධානම විධායක බලතල තියෙන එකම නායකයා නෙමෙයි. විධායක ජනාධිපතිවරයෙක් විදිහට තියෙන ඉරාන ජනාධිපතිගේ බලයේ ඉක්මවන්න පුළුවන් නායකෙක් ඉරානය තුළ ඉන්නවා. ඔහු තමයි ආධ්‍යාත්මික නායකයා. ඉරානය කියන්නේ ඉස්ලාමීය රාජ්‍යයක්. ඒ රාජ්‍යයේ ආධ්‍යාත්මික නායකයෙක් ඉන්නවා. ඒක ලෝකේ කිසිම රටක දකින්න ලැබෙන්නේ නැති පාලන විදියක්. ඒ ජනාධිපති වරයාට වඩා බලවත් වෙලා ඉන්න මේ ආධ්‍යාත්මික නායකයා තමයි දැන් ඉන්නේ අල් කමේනි කියන පුද්ගලයා. මෙතුමා ඉරානය තුළ ජනාධිපතිවරයාට වඩා තියෙන බලය තමයි ඕනම වෙලාවක ජනාධිපතිවරයා රටට ගැලපෙන්නේ නැහැ කියලා හිතුණොත් තම අභිමතයේ පරිදි ඉවත් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ ජනාධිපතිතුමාගේ මරණයෙන් පස්සේ ආධ්‍යාත්මික නායකයා තමයි ඊළඟ අනුප්‍රාප්තිකයාව පත් කරන්නේ. හැබැයි ඊට පස්සේ දින 50ක් ඇතුළත අලුත් ජනාධිපති කෙනෙක් රට ඇතුළේ පත් වෙන්න ඕනේ. ඒක ඉරානයේ නීතිය. ඉතින් මේ කතන්දර ඇතුළේ මේක කරේ සතුරු පාර්ශවයක් නම් ඔවුන්ට වුමනා වෙලා තිබුණේ සමස්ත නායකත්වයම විනාශ කරන්න නෙමෙයි. ඉරාන ජනාධිපතිවරයාව ඝාතනය කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඊළඟට වෙන්නේ ඊළඟට තවත් නායකයෙක් පත් වෙන එක. ඒක ගැටලුවක් නෑ. නමුත් මෙතන සතුරු ප්‍රහාරයක් නම් අනිවාර්යෙන් ඔවුන් ලබා දීලා තියෙන පණිවිඩයක්. ඒක ඉරානය තේරුම් ගන්න. සා ඉරානයේ වෙනුවෙන් සූදානම්. අපි දන්නේ නෑ මොකද්ද වෙන්නේ කියලා. මොකද ලෝක දේශපාලනය කියන්නේ හරිම අවිනිශ්චිත තැනක් වෙලා තියෙන්නේ. එක පැත්තකින් රුසියාව යුක්‍රේනියත් එක්ක යුද්ධයක ඉන්නවා. මේ යුද්ධෙදි ඇමරිකාව යුක්‍රේනියත් එක්ක ආයුධ ලබා දෙමින් එක පැත්තකින් හිටගෙන ඉන්නවා. ඒත් එක්ක ඊශ්‍රායල් පලස්තීනයට දිගට හරහට පහර දෙන්න. ඒ ගැන අපි කතා කරන්න ඕනේ නැහැ. මොකද හේතුව මේ ගැන ලෝක දේශපාලනය තුළ විශාල කතිකාවතක් ඇතිවීම පවතින. මොකද ඊශ්‍රායල් පලස්තීනය සම්බන්ධ අර්බුදය ඒක තම තමන්ගේ බලවත් රාජ්‍යයන් වල අභ්‍යන්තර ගැටලු දක්වා ඒව වර්ධනය වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේදී මේ ජනාධිපතිතුමාගේ අභාවය සම්බන්ධ ඇත්තරම බරපතල තත්ත්වයක් ලෝක දේශපාලනය තුළ ඇති කරලා තියෙනවා. අපි පරිස්සම් වෙලා බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.